මහා වංශයට අනුව අපට හමුවන පළමු සුවිශේෂී කාන්තා චරිතය මහාපාලි කුමරිය හෙවත් කුවේණියගේ සිට විහාර මහදේවිය අනුලා දේවිය සුගලා දේවිය ලීලාවතී බිසව ඇහැලේපොළ කුමාරිහාමි මෙන්ම ලොව පළමු අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක ක්‍රීඩාවෙන් ලොවම දිනූ සුසන්තිකා ජයසිංහ එවරස්ට් කඳුමුදුන තරණය කළ පළමු ශ්‍රී ලාංකික කාන්තාව ජයන්ති කුරුතුම්පාලත් අප රට තුල බිහි වූ සුවිශේෂී කාන්තා චරිත ලෙස හඳුන්වන්නට පුළුවන්. නම් වශයෙන් සඳහන් නොකළද විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ශ්‍රී ලංකාවට පමණක් නොව මුළු ලොවටම සුවිශේෂී වූ කාන්තා චරිත රැසක් අතීතයේදී මෙන්ම වර්තමානයේදීද අප රට තුල බිහිව තිබෙනවා. අනාගතයේදීද එවන් සුවිශේෂී කාන්තා චරිත අප රට තුල බිහිවීමට ඕනෑ තරම් ඉඩ ප්‍රස්තාව පවතිනවා. අද වීඩියෝවෙන් අප සාකච්ඡා කරන්නේ යටත් විජිත සමය තුළ අප රටෙහි බිහි වූ එවන් සුවිශේෂී කාන්තා චරිතයක් පිළිබඳවයි. ඉතින් එක්වන්නාදත් දි ඔන්ලයින් වර්ල්ඩ් සමගින් කිවිඳියක ලෙස ශ්‍රී ලංකාව පුරා ප්‍රසිද්ධියට පත් දෝන ඉසබෙලා නොහොත් ගජමන් නෝනා පිළිබඳව ඔබ නොදත් කරුණු රසක් පිළිබඳව දැනුවත් වන්නට. ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකය පුරා විසිරී ඇති අධ්‍යාපනික වටිනාකමකින් යුත් ඓතිහාසික හා සංස්කෘතික තොරතුරු රසක් පිළිබඳ දැනුවත් වන්නට The Online World YouTube channel එක දැන්ම subscribe කරන්න. දෝන ඉසබෙලා කොරනේලියා හෙවත් ගජමන් නෝනා උපත ලබන්නේ වර්ෂ 1746 මාර්තු 10 වන දින කොළඹ කොල්ලුපිටියේදී. කෙසේ වෙතත් ඇතැම් තැන්වල ඇයගේ උපත වර්ෂ 1958 දී සිදු වූ බවත් වාර්තා වෙනවා. විදානමුල්ල ගමගේ දොන් ෆ්‍රැන්සිස්කු සේනාරත්න දෝන ඉසබෙලා නොහොත් ගජමන් නෝනාගේ පියා වූ අතර මව විදානගමගේ ෆ්‍රැන්සිනා ග්‍රේරු හෙවත් නෝනා බබා හාමිනේ ලෙසයි ඉතිහාසයේ සඳහන් වන්නේ. ගජමන් නෝනාගේ දෙමාපියන් ලන්දේසි පවුල්වලට අයත් වූ අතර පියාගේ මුල්ගම වූයේ ගිරුවාපත්තුවේ බෙලියත්ත ප්‍රදේශයයි. පසු කලෙක ඔහු කොල්ලුපිටියට පැමිණ මිලාගිරිය පල්ලියේදී බෞතිස්ම ලැබූ අතර මව කොළඹ මිලාගිරියේ උපත ලද බවයි කියවෙන්නේ. මව මිලාගිරිය පාසලේ ගුරුවරියක ලෙස සේවය කළ බවත් ගජමන් නෝනාගේ පියා බෙලියත්ව ප්‍රදේශයේ කහවත්ත තෝඹුව භාරව කටයුතු කළ අතර ගජමන් ආරච්චි වසමද භාරව කටයුතු කළ බවයි ඉතිහාසයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. ගජමන් ආරච්චි වසම භාරව කටයුතු කළ නිසා ගජමන් ආරච්චි ලෙස ඔහු ප්‍රසිද්ධියට පත්ව සිටි අතර දෝන ඉසබෙලා ගජමන් නෝනා ලෙස ප්‍රසිද්ධියට පත්වන්නේත් මේ හේතුව නිසාමයි. දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා වූ ගජමන් නෝනා දෝන ඉසබෙලා කොරනේලියා පෙරුමාල් ලෙස වයස මාස 10 දී මිලාගිරිය පල්ලියේදී බෞතිස්ම ලැබූ අතර ඇය අධ්‍යාපනය ලබන්නේ මව සේවය කළ මිලාගිරිය පාසලේ. ඇයගේ ළමා කාලය කොළඹ කොල්ලුපිටියේ ගත කළ අතර ඇයගේ බාල සහෝදරයන් දෙදෙනා වන්නේ දොන් ලුවිස් සේනාරත්න පෙරුමාල් විජයරාම කුමාරසිංහ ගජමන් මුහන්දිරම් සහ දොන් අරුණෝලියා පෙරුමාල් ලෙසයි ඉතිහාසයේ දැක්වෙන්නේ. කොළඹ ලන්දේසි ආණ්ඩුකාරවරයා විසින් දෝන ඉසබෙලාගේ පියාට බෙලියත්ත කහවත්ත තෝඹුව සහ ගජමන් ආරච්චි වසම භාරදීමෙන් අනතුරුව ඔහුට සිය පවුලද සමගින් යලිත් උපන්ගම වෙත යාමට සිදුවන අතර දෝන ඉසබෙලාට සිය මාමා වූ පත්තාය මේලේකම් හමුවන්නේ මේ අතරතුරයි. ඔහු සිංහල සාහිත්‍ය සහ කාව්‍ය ශාස්ත්‍රය පිළිබඳව හසල දැනුමක් සහිත පුද්ගලයෙකු වූ අතර දෝන ඉසබෙලා හෙවත් ගජමන් නෝනා ඔහුගේ ඇසුරෙන් සිය කවිත්වය උපමට්ටම් කරගත් බවයි කියවෙන්නේ. නොබෝ කලකින් ගජමන් නෝනාගේ පියාට මාතර තෝඹුව භාර නිලධාරියා ලෙස පත්වීමක් ලැබෙන අතර ඒ හේතුවෙන් ඔහු සිය පවුලද සමග මාතර වේරගම්පිට තුප්පහිවත්ත ප්‍රදේශයට පදිංචියට පැමිණෙනවා. ඒ වන විට දෝන ඉසබෙලාගේ වයස අවුරුදු 14. මාතරට පැමිණීම ඇයගේ කවිත්වය ඔප්නංවා ගැනීමට මහඟු පිටු බලයක් වූ අතර එයට ප්‍රධානතම හේතුව වූයේ එකල ලක්දිව ප්‍රසිද්ධියට පත් උගත් පඬිරුවනක් වූ කරතොට ධම්මාරාම හිමි වැඩවිසූ වේරගම්පිට රජමහා විහාරය ඔවුන්ගේ නිවස අසල පිහිටා තිබූ නිසා. කෙසේ වෙතත් එම වකවානුවේ කාන්තාවන්ට භික්ෂූන් ඇසුරේ අධ්‍යාපනය ලැබීම නොගැලපෙන දෙයක් ලෙස සමාජ සම්මතය වූ බැවින් දෝන ඉසබෙලා පිරිමි ළමයෙකුගේ වෙස්ගෙන කරතොට ධම්මාරාම හිමිගෙන් කාව්‍ය ශාස්ත්‍රය ඉගෙනගත් බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ.
නමුත් ධම්මාරාම හිමි වේරගම්පිට රජමහා විහාරයේ වැඩ සිටි කාලවකවානුව සහ ඒ වන විට දෝන ඉසබෙලාගේ වයස පිළිබඳව ජනප්‍රවාදවල විවිධ මත පවතින අතර එමගින් කියවෙන්නේ ධම්මාරාම හිමි වේරගම්පිට විහාරයේ වැඩ සිටින කාලයේ දෝන ඉසබෙලාගේ වයස අවුරුදු 27ක් බවත් ඒ වන විට ඇය එක්දරු මවක්ද වූ බවයි. එම නිසා ඇයට ඇත්තටම කාන්තා ස්වරූපයේ සැඟවීමට හැකියාව ලැබුණේද? එසේම ප්‍රදේශයේ ප්‍රසිද්ධ පවුලක දියණිය වූ ඇය පිළිබඳව ප්‍රදේශවාසීන් හොඳින් දැන සිටි නිසා ධම්මාරාම හිමි පමණක් ඇය පිළිබඳව දැනුවත්ව නොසිටියා විය හැකිද යන මත ජනප්‍රවාද අතරවනවා. මෙම ජනප්‍රවාදවල යම් සත්‍යතාවයක් පවතී නම් දෝන ඉසබෙලා විවේක අවස්ථාවන්හිදී ධම්මාරාම හිමි වෙත ගොස් සාකච්ඡා කිරීම මගින් සිය කාව්‍ය නිපුණත්වය වර්ධනය කරගන්නට ඇති බවටත් මත පළව තිබෙනවා. සුරූපී කාන්තාවක් වූ දෝන ඉසබෙලා හෙවත් ගජමන් නෝනා නිතර විහාරයට ගොස් ධම්මාරාම හිමි හමුවීම පිළිබඳව සමාජය තුළ විවිධ කටකතා පැවතුන අතර එහි සත්‍ය අසත්‍යතාවය කෙසේ වෙතත් එම කටකතා හේතුවෙන් ඇය සිත් ඇවුලට පත්ව සිටි බව ධම්මාරාම හිමි වෙත ලියූ කවිවලින් සනාථ වනවා. ඒ වන විට මාතර කිමිදිය ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි ඇය ප්‍රදේශයේ උගත් බුද්ධිමත් ගිහි විද්වතුන් මෙන්ම ප්‍රසිද්ධ යතිවරයාණන් කීප දෙනෙකු සමග ශාස්ත්‍රීය මට්ටමේ කිට්ටු සබඳතා පැවැත් වූ අතර එම සබඳතා පිළිබඳවද සමාජයේ විවිධ කටකතා පැතිර තිබූ බවත් එකල රුහුණේ ප්‍රකට භික්ෂුවක් වූ සිටිනාමලුවේ ධම්මජෝති හිමි සමග ඇය අනියම් සම්බන්ධතාවයක් පවත්වන බවටත් මත සමාජය තුළ පැතිර තිබුණා. දෝන ඉසබෙලා මේ සියල්ලටම පිළිතුරු සැප වූයේ සිය කවීත්වය යොදා ගනිමි. වයස අවුරුදු 22දී මෙරෙන්චිගේ ගාර්දියස් ආරච්චිය සමග විවාහ වන ගජමන් නෝනා ඔහුගේ ගම වූ ගාල්ල තල්පේ ප්‍රදේශයට පදිංචියට යන අතර ඇයට එම ප්‍රදේශයේ ජනතාව මහත් ගෞරවයෙන් සැලකූ බවද ඉතිහාසයේ දැක්වෙනවා. ඉතා සුරූපී ලලනාවක් වූ දෝන ඉසබෙලාගේ රූප සෝභාව නිසා ගාර්දියස් ආරච්චි යම් සතුටක් ලැබුවද ඇය පිළිබඳ වූ කටකතා නිසා යම් සැකයක්ද ඔහු තුළ වූ බව කවියට ඉතා ලැදි පුද්ගලයෙක වූ ගාර්දියස් ආරච්චි ඇතැම් තැන්වලදී කියන ලද කවිවලින් සනාථ වනවා. දෝන ඉසබෙලා සහ ගාර්දියස් ආරච්චි දෙපළට එක් පුතක උපදින අතර වසර දෙකකට ආසන්න කාලයක් සාර්ථක යුග දෙවියක් ගත කළ දෝන ඉසබෙලා වැන්දබුවක ලෙස තම පුතාද සමගින් යළි සිය දෙමාපියන් වෙත පැමිණෙන්නේ ගාර්දියස් ආරච්චිගේ අකල් වියෝව නිසා. ඉතා සුරූපිනියක වූ දෝන ඉසබෙලාගේ පහස ලැබීමට බොහෝ ප්‍රභූවරු එම වකවානුවේ උත්සාහ කළද තම ආත්මගරුත්වය ආරක්ෂා කරගනිමින් සමාජ යථාර්ථයට මුහුණ දුන් ඇය සිය දෙමාපියන්ගේ ඉල්ලීම මත දෙවන වරට විවාහ වන්නේ මාතර උයන්වත්තේ දොන් ගේබ්‍රියල් හෙන්රික් සිරිවර්ධන විජය විමලසේකර මුහන්දිරම් සමගයි. වසර 8ක සාර්ථක සැපවත් දිවියක් ඔහු සමග ගත කරන දෝන ඉසබෙලා දොන් ගිරිගෝරිස් දොන් දාවිත් සහ දොන් දියස් නමින් පුතුන් තිදෙනෙකු බිහි කරන අතර සිය දෙවන සැමියාගේද වියෝවෙන් පසු ඇය යළිත් වැන්දබුවක් බවට පත්වනවා. මේ වන විට මැදිවියේ සිටි දෝන ඉසබෙලාට සහ තම දරුවන් සිවුදෙනාට සිය පියාගෙන් යම් පිළිසරණක් ලැබුණද ජීවන බර තනිව කරටගෙන ඇය කටයුතු කළේ දැඩි කනස්සල්ලෙන් බවයි ඉතිහාසයේ දැක්වෙන්නේ. එම කනස්සල්ලට බොහෝ දුරට හේතු වූයේ සිය විවාහ දිවියේ සැමියන් දෙදෙනෙකු අකාලයේ අහිමි වීමත් මැදිවියට පත්ව සිටියද ඉතා සුරූපිනියක වූ තමන්ගේ පහස විඳීමටත් ප්‍රේම සම්බන්ධතා ඇති කර ගැනීමටත් බොහෝ ප්‍රභූවරුන් උත්සාහ ගැනීමත් නිසා. දෝන ඉසබෙලා පිළිබඳව වැඩි උනන්දුවක් දැක් වූ ප්‍රභූවරයෙකු ලෙස ඇලපාත මුදලි ඉතා ප්‍රසිද්ධියට පත්ව සිටි අතර දක්ෂ කවියකු වූ ඔහු සහ ගජමන් නෝනා අතර වූ කවි සංවාද මාතර යුගයේ කවිය ඉතාම රසවත් කිරීමටත් හේතුවක් වූ බවයි සඳහන් වන්නේ. ජනප්‍රවාදවලට අනුව වර්ෂ 1801දී පමණ ගජමන් නෝනාගේ පියා වූ ගජමන් ආරච්චි කසාගල ඇත්ගාලේ ඇතුන් බලන නිලියකට පත්කරන අතර වනාලියෙකුගේ පහරදීමෙන් ඔහු මිය යාමත් සමග බොහෝ හැලහැප්පීම් මැද සිය දරුවන් සමග ජීවිතය ගැටකසාගත් දෝන ඉසබෙලා තවත් අසරණ තත්ත්වයට පත් වූ බවයි ඉතිහාසයේ දැක්වෙන්නේ. විශාල ආර්ථික අපහසුතා මැද ජීවත් වූ ඇය තම දරුවන් රැකබලා ගැනීම වෙනුවෙන් ධනවත් පවුල්වල දරුවන්ට අධ්‍යාපනය ලබා දීමෙන් මුදල් ලිපයූ අතර ඇය පිළිබඳව අනුකම්පා සිතූ ඇගේ සීයා විසින් වැඩිමහල් දරුවන් දෙදෙනා කොළඹට රැගෙන ආවා. මිලාගිරිය පාසලේ අධ්‍යාපනය ලැබීමෙන් පසු එම පාසලේම ගුරුවරුන් ලෙස සේවය කළද ඔවුන් දෙදෙනා අකාලයේ මිය යන්නේ හදිස්සියේ ඇති වූ උණ රෝගයක් නිසා.
වැඩිමහල් දරුවන් දෙදෙනාගේ වියෝවෙන් ටික කලකට පසු ඇගේ මවද දිවියෙන් සමුගත් පසු සිය දෙමාපියන් සැමියන් මෙන්ම දරුවන් ද අහිමි වූ ගැහැණියක ලෙස ධෛර්යවන්තව ජීවිතයේ අභියෝගවලට ඇය තනිවම මුහුණ දුන්නා. සිය දිවියේ තමා වටා සිටි සියලු දෙනා අහිමිවීමත් සමග ආර්ථික පරිහානියේ අගාධයටම පත් වූ ඇය තම දරුවන්ට ආහාර වේලක් ලබා දීමටද නොහැකි තරම් අසරණ තත්ත්වයට පත් වූ අතර අවසානයේ එවකට මාතර දිසාපතිවරයා වූ ජෝන් ඩොයිලි හට කවියක් මගින් සිය අසරණකම පෙන්වා දී පිහිටක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. කවිය පිළිබඳ ඉතා ලැබිකමක් දැක් වූ ඔහු මාතර යුගයේ කවීන් ඉතා කිට්ටුවෙන් ඇසුරු කළ අතර තමාගේ ප්‍රියතම කිවිඳියක වූ දෝන ඉසබෙලා නොහොත් ගජමන් නෝනාට කරන ගෞරවයක් ලෙස අම්බලන්තොට ප්‍රදේශයෙන් ගම්වරයක් ලබා දීමට කටයුතු කළා. අද වන විට නෝනාගම ලෙස ප්‍රකටව ඇත්තේ එම ප්‍රදේශයයි. ජීවිතයේ බොහෝ දුක්දොම් නස්වලට මූුණ දෙමින් නින්දා ප්‍රසංසා එකසේ විඳදරා ගනිමින් සිටියද වර්ෂය 1814 දෙසැම්බර් 15 වන දින දිවියෙහි වූ දුක්වේදනා තවදුරටත් ඉවසිය නොහැකි වූ තැන තමා විසින්ම ගෙලසිඳගෙන දෝන ඉසබෙලා නොහොත් ගජමන් නෝනා සිය අවසන් හුස්මෙහෙලූ බවයි ජනප්‍රවාදයේ සඳහන් වන්නේ. එහෙත් මෙවන් දිරිය කාන්තාවක් එලෙස සිය දිවියට සමුදුන්නේ ද යන්න පිළිබඳව අදට ද ඇත්තේ ප්‍රශ්නාර්ථයක්. ඉතා සොඳුරු ළමා කාලයක් සුන්දර තරුණ දිවියක් ගත කළද ජීවිතයේ ලද අනේක විධ දුක්ඛම් කටළු නින්දා ගැහැට විඳ දරාගෙන අටලෝ දහමින් කම්පා නොවි බොහෝ මතකයන් පමණක් ඉතිරි කර දිවියෙන් සමුගෙන අදවන විට කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ නෝනාගම හම්දියෙහි සදානුස්මරණීය සිහිවටනයක් වූ පිළිරුවක්ව සිටින රුහුණේ මහා කිවිදිය දෝන ඉසබෙලා කොරනේලියා හෙවත් ගජමන් නෝනා මෙරට නූතන කාන්තා පරපුරට මහගු ආදර්ශයක්ම වන්නේ. ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකය පුරා විසිරී ඇති අධ්‍යාපනික වටිනාකමකින් යුත් ඓතිහාසික හා සංස්කෘතික තොරතුරු රැසක් පිළිබඳ දැනුවත් වන්නට The Online World YouTube channel එක දැන්ම subscribe කරන්න.